දැක්ම වෙනයි දැකීම වෙනයි කියන එක. දැක්ම වෙනයි දැනීම වෙනයි. දැනීම දැන් මම මේ කියපු සියලු කරුණු වලින් ඔබ තුල දැනීමක් ලැබුණා. හැබැයි දැක්මක් නැහැ. දැක්ම නම් දැක්මක් ලබන්න නම් මම මේ කියපු දේ ඔබ අත්දකින්න ඕන. අත්විඳ ගන්න ඕන. ඔබ තුලින් ඔබ ක්‍රියාත්මක කරන්න ඕන. ඔබට තරහක් ආපු වෙලාවේ මේක වැරදි කියලා ඔබ දන්නවද? හැබැයි ඔබට තරහක් ආපු වෙලාවක ඔය තරහින් කළා මෛත්‍රිය වඩලා මෙත්තානුසුතිය වඩලා අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගත්තේ නැත්නම් නිබ්බිදා නූනොත් දැක්මක් නැහැ. එතකොට දැනීම කියන්නේ මේ වාග්ගදී භාෂාවේ තියෙන ඥානතු පස්සතු දැකීම. පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දකින්න ඕන. අත්විඳ ගන්න ඕන. අත්දක ගන්න ඕන. තමා තුළින්. ඒකයි දැකීම. මේ නිවන දැනීමක් තියෙනවා අද නිවන ගැන. දැක්මක් නැහැ. නිවන් දකින්න මිස නිවන් දැනගෙන හරියන්නේ නැහැ. ඒක අනුමාන ඥානයක්. ඒක අනුමාන ඥානයක් මිසක් නිවන අත්දැකීමක් ලබන්න ඕන. ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට නිවන දකින්න ඕන. දස්සනා පහතක් බා කිව්වම අර දැකීම පිරිසිදු වෙනවා. දැක්මක් බවට පත් වෙනවා. දැනීම පැවැත්මට, දැකීම නැවැත්මට, නිවනට. ඒ සියලු තැන්තුන් වලින් දකිනවා. එක තැනකින් නෙමෙයි, හිතෙන් නෙමෙයි, හිතෙන් ගතින් සියලු තැන් වලින් මේ දැක්ම ලැබෙනවා.